කාරවවා බුදුරරුුවනට සැමදා බුදුහිමි සරනයමි නමස්කාරවීවා දම්බෘුවනට සැමදසදහම් සරනයමි නමස්කාරවේවා සංගරුවනට සැමදාමහා සංග සරනයමි නමස්කාරවේවා තුනුරුවනට සැමදතිසාරන ශරණයමි සාධ සාදු ස්තාවන්ත පංවත්න අදදවස මේ පිං උතුන් බුදුරජාණන් වහන්සගේ ධරුමේ ශ්‍රවණය කරන්නේ අපට මේ ධර්මය කියල දුන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එතකොට අපි ඒ ධර්මය අහලා සතුට සිත්තුපදවන වනං ඒ සතුටු වෙන්නේ බුදුරජාණන් වහන්සගේ අවබෝධය ගැන දැන් අපි බුදුරජාණන් වහන්ේගේ ග අවබෝධය ධර්මින් අහල තියෙනවා උන්හන්සි හොයා ගත්තා අපි එකේ කෙනාට වෙන වෙන ගමනක් තියෙනෝ එතකොට ඒ ගමනු උන්හස හැඳින්නුවයි සංසාරය කියලා එතකොට අපි දැන් මේ ජීවිතය ඉපදුනා වගේම කලින් නුයි කුද ජීවිතුවල ඉපදිලා හිටපු අයයි තටඋන්හන්සේ සංසාරය කියන වචන විස්තර කරේ ඉපදිම මැරමං ඉපදදිමිං මැරමිං ආපු ගමනක් කියලා ති බුදුරජාණන් වහ සම්බුද්ධත්තිට පත්තින මොහොතිය වඋනාස හොයා ගත්තා ඒ හසරේ පටන්ගත දැන හොයාන්ඩ බෑ කියලා එතකො උන්හන්සේ සංසාරය කියන වචන විස්තර කළා මේ ඇස කාන නාසය දිවකාය මනස කියන මේ ආයතන හයි පැවැත්මක් කියලා තුොළ සාමාන්‍ය කෙනෙකුට හිතෙන්නේ මම සස්සර යනුව කියලා. ඇැබැයි සාමාන්‍ය තියෙන්නේ ඇසකණනාසි දිවකයි මනසි පැවැත්මක්. එතකොට ඒක තුළ යම් දුකේ සකස්වීීමමක් තියෙනවාවනං නැවත නැවතේ සකස්වෙන ස්භාවි තියන නිසා නැවත නැවතත් ඇසකණනාසි දිවකයි මනසම හම් දෙෙනෝ. දෙැම් බුදුරජාණන් වහන්සේ දිගේ දේශනාාව තියෙනවා පින කියල දෙයක් තියන නිසා ලෝකී සුගතිය කියල දෙ තියෙනවා. පව කියලා දෙයක් ලෝක තියෙන නිසා දුගතිය කියලා දෙයක් තියෙනවා. එතකොට සුගතියකට ගියත් දුගතියකට ගියත් සැපදුක් තේරණය කරන දේහැටියට පත්වෙනවා අපි රැස් කරපු දේට අනුව අපට මේ ලැබෙන ජීවිතයේ. එතකොට ජීවිතය කියල කිව මේ ඇස්තේක කන් දෙක නාසේ දිවකයි මනස. එතකොට මේ අපි දුක්විදින දෙයක් නම් සසර හදල තියෙන්නේ හම්බෙනෝ දුක්විඳින් ඕෝන තැනකමි ඇස කණනනාසිදදිවකයි මනස. සැපවිඳින් ඕන තැනක හදලනං සැපවිඳින් දෝන තැනක ඇස කණනාසිදදිවකයි මනසල්ලැබෙනවා. දෙ අපි සස්සර පිනක් රැස් කරල තියෙනවා. ඒක නිසා දෙැන් මනුස්සලෝකෙ අපිඉපදිලායින්නවා. එතකොට අපි මෞකොසකට ෙද්දී මෞකුසිදදෙද්දියාට පිනනැත්තං මනුස්සලෝකට බිහිවෙන්ඩ අම්මතාත්තටම සිතුවිල්ලක්කෙනවා අපට මේ දරුව ඕන්නනෑ කියලා. එතකොටයා මෞකුසින් බිහිවෙන වනං. එයාට මවකුසේ ඉන්නහරයා පිනක් උපද්දවල තියෙනවා. ඉසි බිහි වෙලා එයා වසරින් වසර ඉදිරියට ජීවිතය ගත්ත කරනවානං. එයාගේ මේ ඇසකණනාසේ දිවකයි මනස නොම්මු ජීවිතේ ආවිෂයාගේ වැඩියයාමින් ජාජීරණ බවට පත්තලාමයා මැරෙනෝනං. එහනම් ඒගේ තේරුම තමයි එයා පිනක් උපද්දල තියෙනවා. එහනම් අපි මේතාක් මේ ජීවිතය අපි පවතින්නේ අපි එක එක්කෙන උපද්දූ පිනේ හැටියට. එකටේ ආයතනහයි ලැබිඉද්දී ඒගේ සමහර කෙනෙක් සතුට වෙන පත්තත් යෙනවානි මගේ රූපි හෝඳයි නේද මට තාම සොඳට පේෙනවා මගේ අතපයි තාම හොඳට වැඩ කරනවා මට තාම කන්නඩියක්දදා නැතු මට පත්තර පොත් කිය වඩ පුළුවන් සතුට වෙන්ෙනවා.න තුකට ඒගේ තරුම තමයා ආයුුවරණ සපබල තීරණය කරන පින රැස් කල් තියෙනතුකට ආයුුවරණ සැපබල அල්විங ලැබෙන්න්නනං ඒගේ තේරුම තමයා පින් ැස් කරල නෑ කියන එතකොට මේ සෑම තැනකම ආයතන හයක පැවැත්මක් තියෙනවා. තොට මෞකුසක බුදුරජාන්ස දේශනා කරනවා මේ ආයතනානං පටිලා බෝ මේ ඇසකණනාසේ දිවකයි මනස යම් ලැබීමක් ඇද්ද ඒක කියනවා උපත. එතකොට අපි දන්නේ අපි මෞකුසකට කවද කොයි මොහොත අපි මෞකුසේ බැසගස් සබ්ද කියන කරුණ අපි දණඩිනෑ හැබැයි අපි මෞකුසේ හිටපු කාලයක් තිබුණා. එතකොට ගෙනාපු කරමය අනුව අපි මවුසේ මොක දුනේ අපි මවකුසේ වැඩුණා වැඩිල දස මාසයක් කැවෑමින් මාස නමයක් දායක් යැනකුට ටඔන්න අපි මවකුසිම් බිහිවුුණ. එතකට සකස් වෙලා තියෙන්නේ. ඇස සකස් වෙලා කණනාසිදදිවකයි මනස සකස් වෙලා සැපදදුක් විඳින් ඩෝන විදිට එක හැදිලා. දැන් සමහර කෙනෙක්ින්වවා උපදිනකොටම එක්කො එයාට ඇස්පේනෑ නේද අන්ද දරෙක්තමයි උපදින්නේ සහර දරුවන්ගේ පොඩිකාලම. පපදිනකොටම සමහටකංග ෙන්නේ සමහර දරුව අංගවෙ කළලායිඉන්න සමහරදරුවන් ේ තමන්ටම දෙයක් හිතල කර ගණඩ බෑ. එතකොට එයාට සැපදුක් විදිිින්ඩුවන දේ, එයා අතීති රැස් කරලා එකේ විපාගේ එයා වර්තමාන විඳනවා. එතුොට බුදුරජාණන් වහන්සේ දේශනා කළ එයා සැපදුක් විදින අතරේ, එයා මේ ජීවිතය මකද කරන්ඩෝනි. මේ ජීවිතේ නිදහසව වන ධර්මිදකින් ඩෝනි නැත්තං ආයත් මේ ජරාමර්ණදුක හදලා දෙන ජීවිතයක් ආයිත් ලැබිෙනවා. ුදුරජාන්හස ධර්මී තියෙ ොමදැ මාන්ෝ අමාමහා නිවන එයා කල්පනනා කරන දුකයි කියලා සාමාන්‍ය සත්වයා. හැබැයි මොනිවරු ඒ දේශනාකරන්ක ොමද නිව්ානං පරමංසුකං නිවන තමයි සැපය කියලා. සාමාන්‍ය සත්වයා මට නිවන්දකිින් ඕෑ ැම්ම. මේ සසරින් නිදහස්වෙන් ඕනෑ දැම්ම කියලා, එයා නිවන පස්සට දාදදී මොනිවරු කියනවා මේ නිවන තමයි සැප කියලා. කට බුදුරජාන් වහන්ස දශ කලා යම් තැනක මේ දුකින් නිදාා ශ්‍රීමක්තියනවාද ආ නඒක කියන නිවණ කියල කියන්නේ ඒනම් අපි මේ ආයතනහයක් නැවත නැව නැවත නවත ලබලා දුකක් කරයන මේ ජීවිත අපි දුකරයානයකින් නැවතින කවදද. දර්මේ දැකපු දවසට ඉතින් අද අපි ගනගන්නේ සගයිහ කියන සූත්‍රය එකන මැනවින් ගන්නවා කියන අර්ය එක යැනේ අපි ඒක හොඳයි මේ ප්‍රියමනාපයිකි ලිියේක ග්‍රහණයට ගන්නවාකෙන අදහස දැම් බොදුරාණ වහන්ස මෙතනැදී මිනිස්සුන්ගේ ස්වභාවේ දෙවියන්ගේ ස්වභාවේ සත්වයන්ගේ ස්වභාවයායට ලස්සනට විස්තර කරනවා කොහොමද රූපාරාමා භික්කවේ දේව මනුස්සා රූපරතා රූප සම්මුදිිතා. ඔොන්න අපේ සවබහයි බුදුරජාන්ස දේශනා කරනු මහනි මේ දෙෙව් මිනිස්ුයින්නේ රූපේ තුළ. න රූපේ පදිංචි වෙලා ඉන්නේ. රේ රූප රතා රූපිට් ඇලිලයින්නේ රූප සම්බෝධිතා. රූපිං තමයියා සත්තුට වෙෙන්න්න එහනම් ඒක තමයි සාමාන්‍ය සවභාවේ. ඊට පස්සේ ඒයන්න මේ ඇහින් දකින රූප. දැම් බලන්න අපි යම් රූපයකට අපිහි ඇැදිල ගියල් අපි ඒක නැවත නැවත දකිින්ඩ ආස කරනවා. ඒකම අපි පතනවා ඒක ගැනම අපි කතා කරනවා. එතකොට ඒක කරන්න හේතුව තමයි සත්්‍යයන්න රූප තුළ. දැන් එයාගේ මේ රූප ගබඩාාව ගත්තුො තේ අතීත දැකපු රූප ගොඩක් තියනවා. ය.ක කො මොහොතේ කොයියාආකාරෙන් සිතු වෙල්ල හිතුවත්ත එක් රූපයක් ගෙන තමයි හිතන්නේ. එක්වාරයාගේ හඩ මේේ වගේ. එයාගේ රූපි මේ වගේ හෙමගේගේ රූපේ තුළ මෙය ඉන්නවා. කල්පනා කරනො විතරන්නෙවෙේ රූපේටය ඇල්ලෙනවා. ඒකෙන් තෙක්කම තමයා සතුටුවෙවි වාසේ කරන්නේ. එළඟට දේශනා කරනවා. යි විදියටටය වාසය කරදි හැබැයි රූපේට වෙනදී රූපට වෙනවා මොකද වෙන්නේ රූප විපරිනාමං රූපය වෙනස් වෙලා යනවා දෙැම් බලන්න දෙැන් අපේ රූප ගබඩාවිතියන රප ගොඩාක් වෙනස් වෙලා ගේෑදැන් සමහට අපි පොඩිකාල ඇතුවල් ටාස කලා දැගේ ඇඳන් අප අපේ ඇහැටවත් පේන්නන්නේ න ැ සමට පොවට දෙර ගහිල්ලා නමුත් අපේ රූප ගබඩාවි තියනෙ ඒවට අපි ආසයි සමහරිට අපි පෙට් ගංවල් අල්මාරි වල දාලා අපි තාම සතුින් සී කන ඒකම පොඩිකාල ඳ පය එකක්. නද. එතකොට අ හැබැයිරු ඒක ස්භහ විතමයි ඒවා ඒ විදිහටම දීරලා නැසිල්ල වෙනැසිලා යනවා. එතකොට එහෙම වේද්දී විපරිනාම විරාග නිරෝධදා. දැන්ගේ යායටට මකදද වෙන්නේ අර ඒ දේවල් වෙනස් වෙලා යනකොට ඇල්ම අත්තරගන්් වෙනවා කියනවා. දැං එයාට මොකද තියඉන්නේ. අනශදකට යා කල්පනා කරන ලිච්ච ලක ක ට තියෙනවා. හැබැයි ඇලිලයි දැද්දම ඒලෝක වෙනස් වෙලා යනවා. එතකොටයාට ඒකට තියෙන ආසාාව අත්හැරගණ්ඩ වෙනවා කියනෝ එතකොටයා අත්හරගන්න සූදාන නැති නිසා දුක්කාභික්කවේ දේව මනුස්සා විහරාන්ති මහලනි ඒක නිසා ඇල්ම අත්හැරගණ්ඩ බැරි නිසා මේ දෙවියොයි මනිස්සුයි හැමෝම දුකසේ කියනවා පාසේ කරන්නේ ඊට පස්සේ දේශනා කරනවා පන්නන්නත් මහිට මේ කණටයෙන සබ්ද තියනෝ. දැම් බණ අපි ඒක් කෙනාගේ ජීවිතය නේ විස්තරන්නේ ක බුදුජාන් වහන්සේ අපි එක එක්ෙනාගේ ජීවිත උන්හන්සේ අවබෝධ කලා එතකොට දේ අවබෝධ කරන්න කැමති සත්වයා උන්හසම එකක කියලද දෙෙන. තකට බුද්ධිමත් කෙන සසර පින් කරපු කෙන මේ අවබෝධ කරගෙන දැන් ඒ මේ අවබෝධ කරගන්නුට යායට වෙන දේ තමයි ඒයාගේ ජීවිත සැපත්තුෙන් පට ගන දැන් මේ අවබෝධ නැතිකෙන දුක්කා භික්කවේ දව් මනුස්ස වියරන්ති දුක සේදව් මිනිස්සු වාසේ කරනවාට කුණට යාාවත් වැෙන. ක මේක තේරු ගන්න කෙනා සැපසේ වාසය කරනවා. දැ ඔන්න කෙනෙක් කියන්නවා එයා කනටහෙන සබ්දවලට කැමති ඒක තුළ වාසය කරනවා ඒක එම සතතුට වෙනවා ඊට පස්සේ ඒ ශබ්ද වෙනස් වෙලායනවා කියනවා. ආස කරන ශබ්ද වෙනස්වෙලා යනවා යිතකොට එයාට ඒකට තියෙන ඇල්ම අත්තර ගණ්ඩ වෙනවා ඉතින් එයා ඇල්ම අතර ගණඩ බැවෙන නිසා එඒ දුකසේ වාසය කරනවා කියවා. රණන්නතු කරන්නේ දෙදතන මිස්සු න්ඩන්න වැල්ලපෙන්න්න සෝග කරන්න හේතුමකක්ද. ඒයාට අර ලෝක වෙනස් වෙලා යදදි ඇල්ම අත්හෙරගණ්ඩ බෙරුන මගේ කියලා ගත්තු දේ මට නැතිවෙනවානි මේක නැතිනනාස්තතිවුණන කඩිල්ල බිඳල ගියානී කියන ඒ අදුකට පත්වවා ඒකට හේතුව තමයි යාට ආසාාව අත්්‍යරග්ඩ බැරිවීම ඊට පස්සේ දේශනා කරනවා සත්තුයෝ නාසේට දැනෙන ගඳ සුවන්ද තුලායි කියනොඉන්නේ. ඒකට මෛල්ල කියනවා ඉන්නේ ඒකින්ම සත්තුටු වෙනවා කියනවා. එතකොට මේ විදියට ඉදද ඇද්දී. අ ගඳ සුවදට යම් ගඳ සුවදයම් වෙනස්වීමක් වෙද්දී. ඒකට ති ඇල්ම අත්තරගන්න සිද්ව වනවා හැබයි ඇල්මම් අතර ගන්න සූදා අනන්න එඇති නිසා මොකක්ද වෙන්නේ එයා දුකසේ වාසය කරනවා. ඊළඟට දේශනා කරනවා මහණෙන මේ සත්‍ය ඉන්නවා රසේ තුළ ඉන්නවා. දෙැ බල අපි කාපු කෑමත්ත එක් අපි සිහිකරන්න ගත්තුූ කෙරවලක් නැතු අපි කාපු කෑම ගැන අපිට සිහිකරගත් තැගෙන අපි ඒව සිහිකර කර සතුට වෙනෝ. ඒක තුළම ඉන්නවා අන්තිමට ඒකටම ඇලිනවා හැබැයි ඒව වෙනස් වෙලා යනෝ දැහිතන්ඩඕන රහට වියලලා කෑික් බෙදල තියෙනවා ගෙදර හදීසියක් වෙලා යාණඩ වවා. ගේිහිල නට ගෑමි පිනල්ලලා දැනරය මගේ අද ීතියෙනනවා ඇ ල්ල න්නම් කියලා දැම්මකද වෙන්නේ. ඇල්ල බනුට සීතල්ල වෙලා යු මේක කණ්ඩපුලුවන්ද දැන් යායට මොකද වෙන්නේ අප ආධදමික කණ්ඩ බැරයුුණන මේක යපුක රහට තිබ්බ දැන් යායටමකද වෙන්නේ. දුකසේ තමයි කෑම පින්ගාන විසික් කරන්න මකද ේතුව. ඒක ති බැල්මයාට අත්තේර ගණඩ බෑ ඒක නිසා දෙව් මිනිස්සු දුකසේ වාසය කරනවා කියල බුදුරජාණ අන්සේ දේශනා කරනවා. ඒළඟට තියෙනවා පින්නත් මහන වී සත්්‍යයෝ පහස තුළෙවෙන්නේ පහස ඇලිලයින්නේ ඒවකින් පහසින් සත්තුටතුවෙන්නේ ඇැබයි පහස වෙනස් වෙලාවා දැන් එක වෙලාකද අපට එක පහසක් ලැබෙනවා ඔන්න සීතල වෙලාවට අපි කැමති රස්නික්දේනවාවන රස්්නට ගිහාම් අනේ මෙතන හරි අමමාරු ගහ කරට ගියානන් ද හැමති සෙම දතයෙන්නේ. අපි කැමති සුව පහසු පහසක් ලබන්නයි. එතකට පහසට අපි ඇලි ලයින්නවාඒ පහසිම සත්තුට වෙනවා හැබැයි පහස වෙනස් වෙනවා. අපි නොසිත විදිියර අපිට අන්ඩ වෙනවා අපි කොච්චර පැතුව. නිධන අවආකාශ්චකයකට අප යනවා ගේල් ඒකින් හෙවනක් නෑ. දෙන කාන්තාරකට වැඩිච්ච කෙනෙක් යනවා යනවා යනවායන කාන්තාරිමයි දැන් අයටඩමකදතින්නේ. දේයාඩිස අනික වෙනස්වෙනවා වෙනස් වෙන වනන් කියලා. නේද. එතකොට එයාට සැප විින්ද නත්තිෙක් යාගේ බලාපොරොත්තුවක් තියෙනක නැතිවෙන වනං කියලා නැතිවෙන්නේ. ඊට පස්සයා බලාපොරොත්තු වෙනවා ලස්සන දේවල් හොඳ දේවල් හොඳ පහස හොඳ ඇඳතුම්. ොඳ යනවාහන ඊට පස්සේ හොද ඇඳුම් පැළඳුම් හොඳ පහසක් තියන දෙයක් හැබැයි එයිල්ල ඒ කැමති වනාට ඒ දේවල් ලබපු දේවල් වනැසිල් වවැන සිලලා යනවා දෙැන් එයා පතනු ව අය විස්සර හොද ඇඳතුම් චිප්ප දැන්වන ෑන. මොකක් ද්‍යාතුල හට ගණන්න දැන් දුක හටිගන්නවා. දැන් අර සෝකරඩ දෙයක් වැලපෙන්න්න දෙයක් දුක්විඳීම හට ගඩ දෙයක් එයා තුළ ඉපදිලා තින දැන්ගේ අතීතව සිහිකරකර ඇලිලයිඉන්න පහස සිහිකර කරා එයා සිහි කරන්නේ. අයෝමෝමට නැතිතිව වනාා කියලා හැබැයි නැතිව වුණාට තැන් මොකක්ද සූදානම් නැත්තේ. ඇල්මත් තැරගණඩ සූදානන්නේ. එකන හිතේ උල ඇනෙන තන්නාව තියෙනවා. තියෙනකං මොකක්ද වෙන්නේ නැවත නැවත දුකම ලැබෙනවා. ඊළඟට දේශනා කරනවා එයා සිතුවිලිව තුළයි කියය නොයින්නේ. දැ සමහරයින්නො කල්පනා ලෝකෙක අයින්නේ. ඒව තුළ මිඳග ඒවටම සිත සිතා ඒවට මැලෙනවා ඒවැෑම සත්තුට වෙනවා. ඒවිදිහයට හිත හිත යිද්‍ය ැබැ සිතුවිලින් කාලිින් කාලෙට වෙනස් වෙලා අයනවා. ඇැබේ වෙනස් වෙද්දී. එයාට ඇල්ම අත්තර ගණ්ඩ වෙනවා ඇල්ම අත්තැර ගණ්ඩ වෙත්ති. එයාගේ හිත ඇල්ම අත්තරන්න සූදානන්නේ. ඒක නිසා මෙයා දුකට පත්වනෝ කියනවා. දෙැංගු බහලතියන පටාචාරහි කතාවනි දෙ පටාචාරර වැඩ කාර කොල්ලෙක් දර පලනුව දැකලා මේ කොල්ලට ආදරයක් ඇති වුුණක්. ඊට පස්සෙව වන්න සිටුමාලිකා වෙති ිච්. අතරම්බඩු ඔක්කොම ටින දේවල් කළලේදාගෙන වසුරගේන්නේ යන කෙල්ලක් වගේ මෙයා සාමණ වැඩකාර කෙල්ලක් කඳදිනැතුදු ඇදගෙන ඕන ට මාලිගාවන් පැනල ගියා. අර පිරිමිලාමය තෙක්ක ගිල්ල දෙම් මෙයාගේ ෝකෙමකක්ද රූප ශබ්ද ගන්දරස පහසරමුණු කියෙන මේ ලෝකයේ තුළයායිඉන්නවා. ඒවට ඇැලි ලයින්නවා. ඒවෙන් සතුටු වෙනවා. හැබයි ඔයි විදිට දැන් ගතු වෙනවා. ගත වෙද්දි දැන් ඔන්නකෝයි ඇතකට ගිහිල්ල පැල් කොටය කටෝගෙන? න්නවා දැන් වන්න බිෙක් ලැවන්න ආවා ආවට පස්සේ පටාචාර කල්පනනා ක දැන් ඉතින් දරුව ලැබෙනු ළඟයි අම්ම තාතළඟට යන්ඩුවනේ යද්දි උන්න දැන් මහත්තයට කියනවා අප අන් කියලා දැම් මහත්තේ යන්නෑ දැන් මෙයා බයයි දෙස මෙයා කියන ඔ එහනම් මේ අපිට යන්ඩ බැයි කියල මෙ පහු කරනවා ගමන ඊට පස්සේ ස්පටාචාරමකති කරන්නේ තනියෙන්ම දැන් බබා ලැබෙනු ළඟයි තනීමම පිටත් වුණා යද්දි මහමාග ඔන්න ලවෙ බා හම්බුණා. ඊට පස්සේ ඔන්න මහත්තය ගිහිල්ල එකගෙනආවා. ලෙස දෙවඩි වතාවත් ඔන්න දරුවෙක් ලැබෙන්න්නේවිල්ල ඒ දරුව ැබෙන ලාං වෙනකොටත් අරපුූංචි බාාවවතත්තිං අල්ලගෙන පටාචාරගයා. ගිහිල්ල මගේ අනකොට ඔන්න මහත්තයන් හොයාගෙන කොහමරියාව දැන් මේ දෙවැනිි බබා ලැබෙන් යනකොට මහා වැැස්සක්කාවා. දැවන්න මෙයා ආසාාවෙන්ට දැන් දරුව ඉන්නවා මෙයාට ආදරය කරන්නන මහත්තය ඉන්නවා. ඊට පස්සේ මෙයා ආදරකරපු දෙම පියොන්නවා දැ සහෝදරය කින්න්නවා. දැ මෙයා කියර ඇලිච්චලෝකේ ඒ හිත හිට සතුට වෙච්චලෝකයක් මෙයාට තියනවා හැබේ මෙයා දන්න එනෑ මේ ඇලිච්ච හැමතයක්ම වෙනස් වෙලා යනවා කියලා. ඊට පස්සේ පටාචාරෝයිවිදියට ඕොනදේ වැැස්සීම දරුව ලැබුණ මහත්්‍යය කිව්වා දැන් ඔයයි දරුවයි හෙමෙනවා මංගෙහිල්ල අතුටිකක් කඩාගෙන එන්න අ කිවවා. ඔන්න අතු කඩ න්න නකො තු හාග ාව ති ි හ තු ොඩ න නායිකැවෙල්. දස්්ට කලා දැම්මොකද වෙන්නේ ආදරේ කරපු නේද දැන්ස්වාමයාගේ කටහන්ට ඇලුම් කරනවා. නේද. එටසි හන්ඩට ඇලුම් කරනවා රූපිට ඇලුම් කරනවා නෙ එටවාසේ එ ඒ චරිත සම්බන්ධුව සිතුවිලි ධාරාවක් එකේව ජීවිතත්තෙක්ක තියෙනවා. දැන් මේ හැම දෙයක්ම අරණයා දෂ්ට කිරීමත් එකමක දුනේ. පටාචාරග ලෝකින් ආස කරපු රූප ශබ්ද ගන්දරසු පහ සාරමුණු ලෝක නැති වුුණා. දැන් එයා එතන. විසනිසා මරණයට පත්තු වනනා. දැන් පටාචාර මහවැැස්්‍යය අර ළමයි දෙන්න තුරළු කරන්න ඉන්නවා. දැන් එයා දන්නේනේ මහත්තය මැරල කියලාන. එතකං එයාට සෝකය නෑ යා හිතනෝ මහත්තය ඒ යුත්ම එල්ිවෙලා හැ ඒ මේ තාම දරම අතුකඩනු ඇති කියලා. දැඟ එයා දන්නේ නෑ හැබැයි උදේ වෙනකම් බැලුව ආවිනේ දරූ දෙන්නත් වඩාගෙන මොකද කරේ හොයාගෙන කියියා යනකුට මැරලා ඉන්නවා. ඔන්න තමන්ගේ පත පුලෝගේ. පරිනාමිට පත්වෙලා දැන් හෙබැයි අත්හරෙන්ඩෝන ලෝකේ ස්වභහාව පටාචාර මේ වෙනකුට දන්නේෙ නෑ මේ වානත්‍යයි මේ දුකට අයිති මේවා තමන්ගේ වසගේ පවත්තන්ට බෑ කියල පටාචාර දන්නේ පටාචාරට ඔන්න සෝකය හටගත්තා මමන් කියලා හිතපු ලෝකේ මට නැතිවනාා කියලා සෝකයේ හටගතේ ඒ ඇල්ම අත්හරන්න වෙට්නි දැන් ඒකට හිත සූදා නම්නෑ අවබෝධඇති එක නෑල්ම නැතිවෙන්නේ ඊට පස්ස පටාචාර න්ඩහාන්ඩ එක දරුවෙක් අතිං අල්ලගෙන අනිත් බා වඩාගෙන ඔන්න පටාචාර යනවා යද්දී අච්චිරවතයකෙන ගංග හොඳටම ය මේ කට මටමටම් පිරල්ල ගලාගෙන යනවා යද්දිී කල්පනා කළ මේ ඉස්සල පොඩි දරුව වඩාගෙන සැඩ පහරෙන් කොහමමාරි ඇතර වෙලා පොඩි බාවය ගොඩින් තිබා. දෙ මලන එක 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 තමන්ග ප්‍රියමනාප ලෝකෙ තමන්ට අහිමවෙලා යනෝ. ඉලස බාව දැන් ඔන්නේ ගොඩින් කියයලා ගඟ මැද්දටවා එනකුටමින් හහා සිංහෙනවා ගිජුලිනී. ඊට පස්සි දැන් මේ පටාචාර දැනගත ළමය අරගෙන යන්නයි හදන්නේ කියලා ඒ කෙන ඒ සතාවෙලවන්න අපපුඩි ගල කෑ ගහදි ලොකුදරුව හිතු අමවි මට කතා කරනවා කියල ලාමය ගගට පැන්න. ගංඟට බැස්ස. බැස්සමර් සැඩ පහර ග අර භාාව ගාගෙන ගේයා දැන්ස පෑස් පටාචර එයා පැත්ත බලනට කුස් සැවිල්ල විජුල හින ඇවිල දරුව වරයි යනවා මේ පැත්තෙන් ලමය කංගි ගාගෙන නවා අදැම්බලන්න එඒ ආසකර රූප ශබ්ද ගන්දරස පහසරමුණු ලෝකේ. ඒ ඒ තැනම කඩාගෙන වෙටනු පටාචාර පිස්සියක් බොඩ් පත් වනා. දැන් එයාට ඒක හලගණඩ බෑයා දන්න එනෑ මේ ලෝකී ජරාමරණ දුක තියෙනවා මේ රූප සබ්ද ගන්දරස පහසරමුණු ලෝකී වෙනස් වෙනවා කියන කරුණ එයා ද නෑ. දෙ පටාචර අඩ අඩ අඩා අඩා දැන් මහත්්‍යයයක් නැතිවුණ දරුව දෙන්නත් නැතිවුණා. දැන් නග රටේනකොට ඒ වස්සටම දැම්පල නයාගගේ ජීවිතයන වතුරත් එක්ම හැම දෙියපුුණේ වහින වෙලායි මහත්‍යයක්ත් අයක් දෂ්ට කරා ඒ වවැස්සිෙන්වෙ හැපු අතුරෙන්ම එකකඩවෙල එකකදරුව ක හපැතතිෙන් තිබ එක දරුව ගාගෙනගිය වැස්ස නිසාම ඒ දවසක් දෙකක් ඇතුලද ඥාති නොක්කුම නැතිවනට වසේ වැස්ෙන් න යටටනකොට සිට මාරිිගවත් කඩාගෙන වැටලා. අම්මයිතාත්තයි මල්ලි තුන් දෙෙනම මරණයට පත්වෙලා. ඉඩවස්සේ මෙ අමමුදර ඇදගනට පැතු ඔක්කුමයිංකර දැන් මෙමයටට සීකල්පනාව නෑදැ මෙයාගේ ජීවිතය දුකින් යට වෙලාසිහ විකල් වුණා. ඊට පසේ පිස්සක්වාගේ පාරක්්ගාන නන්ඩොඩ දුොඩු දැන් පටාචාරයානවා ැ තාම දන්නේිනෑ මේ ලෝකයේ රෝප ශබ්ද ගන්දරස පහසසාරමුණු මෙව වෙනස්සනොකළ පටාචාර දන්නේනෑ. ට පසේ බදුරජාන් වහන්සේ ළඟට පටාචාරවා එනකට බුදුරජාණන් වහන්සේ වදාලලා නැගනේ සසිහ පිටූ ගැඩදැන් එදකට පටාචාරට බලන්ඩ මේ සස්සරෙපින රැස් කරල තියෙන නිසා පටාචාරට මුහෝදම සහි පිහිටියා ඊට පස්ස පටාචාරට බුදුරජාන් වන්සේ ධර්මයේ දේශනා කළා දැන්වන්න ඔය සාමාන්‍යලෝක ස්වභාවය ඊට පස්ස මේ සූත්‍රයේ තියෙනවා තතාග තෝචකෝ බික්කවේ අරහං සම්මා සම්බුද්ධූ. පින්නත් මහනි තතාගත අරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේ රූපානං සමුදයංච අත්තංගමං චස්සා ධං චාදීන වංච නිසා රණංචේ අතාභූතං විදික්වා මහනෙන බුදුරජාණන් වහන්සේ මේ රූපේ හටගන්නවා කියෙන කරුණ දන්නවා හටගන්න එකක් ඒ වගේ මේ රූපයවැනසිලා යන එකක් ඒ වගේ මේ රූපේ ආශ්වාදකු තියනවා ද බලන අප එකක් කෙන ඒ රූපය ශ්වාදය විඳෙනවා විඳින ආශ්වාදයට අපි හැබයි යතාාර්ථයක් විදියට එක දන්න එත නිසා ආශ්වාදයට ඇලනවා දැ බුදුරජාණන් වහන්ස වදාලේ රූපය නිසා යම් සත්තුටක් සොම්න්නසක් ලැබෙනවා නං ආන එක කියනවා රූපේ ආශ්වාදී එකතුර බුදුරජාන් වහ දේශන රපයේ ආශවාදයේ විත්තරක්ම ආශවාද දුෂ්ටිම් බලන නිසා ඒ රපේ ඇැලිෙනවා කියනවා. එ ඒක නිදහස්වීමක් දකින්න ැ කියනවා දැ බදුරජාණන් වහන්සේ රූපය හටගැනීම විතරක් නෙේ දැක්කේ. නැතිවීම විරක් නෙවේ දැක්කේ ආශ්වාදය ඒ විදිියටම දැක්කා. ඊට පස්සේ දකිනවා ආදී නොවේ. බුදුරජාණන්සේ දේශනා කරන මොකක්ද රපේති නාදී නොවේ මේ රූපය අනිත්‍යයයි. එකයන්නේ ඒතුන්ගින් හටගෙන හේතු නැතිවෙෙද්දී නැතිවෙලා යනවා. ඊට පස්සේ යම් දුකක් කැද්ද. අනාත්මයක් දාන්නේ එක තමයි කියන රූපේ තියෙන ආදීනොවේ. ඊට බස් රූපේ තින නිස්සරණය මොකක්ද ඒ රූපය කෙරෙහිතිනයම් ඇලීමක් ඇද්ද ආන්නේක දුරුවීම කියනවා රූපෙන්නිි දහස් වුවීම. ඒනම් ආශ්වාදී විතරක් බැලුවෝ අපිට වෙන්නෙ මොකක්ද. ඒකට ඇැලි එක. තු රූපේ තියන ඇත්ත බලද්දි බලද්දේ මොකක්ද වෙන්නේ. එයා දකින්නේ මේගැලින්න ද. එතක ටයාට ආශාවෙන් පිගන්න ආශාවෙන් හිත බැස ගණ්ඩ දෙයක් එය දකින්න. එතකො ටයා ගිහිතේ සසරේ වැරදිවිදියට කල්පනා කළ හටගත්ත ආසාාවත් තිබ්බද ආ්‍ය ආසාාවමකද වෙන්නේ. දුරු වෙලා යනවා බුදුරජාණන් වසේ දේශනා කරනවා මහනන මම තතාගතයන් වහන්සේ මේ රූපි හටගැනීමත් දන්නවා කියනවා. ඉරවස්සේ නැතිවීමත් දන්න කියනවා මේ සතු ක් සු සකපදන ගතියක් ේෙනවා ක කිය ඒකන්. දන්නවා කියනවා මේ අනිත්‍යයි දුකයි අනාත්මයිකිල ඒක දන්නවා කියනවා. මේකේ එල්ම දුකලාට පස්සෙේ නිදහස් වෙනවා කියෙන කරුණ දන්නවා කියනවා. තැම්බල න්න බුදුරජාන්සගේ අවබෝධය හහින යයිවිදිියයට දැනගත්තට පස්සේ මම රූපය තුළ ඉන්නහ කියනවා. දෙැම් බලන දැන් පටාචර දුක හට ගත්තයයි. රූපේ තුළ ඉන්න නිසා බුදුරජාණස රූපයේ අවබෝධ කළ රූපික් නිදහස්වෙ ඉන්න ඒක නිසා උන්නස රූපී තුලනෑ. රූපේ තියනෙනවා රූපිට තියෙනු ඇල්ම. න්හස දුර කල තියෙන්නේ ඒක නිසා උන්හන්ස රූපේ වෙනස් සුනා කියල දුක්වෙල පීම් මටගන්නේ. දෙැම එක තැනක තියනෝ බාගිතුන්නාහසේ රිතකොටවාක් මේේ වයි සෞරුදු වස්සුවයි උන්හන්ස පූර ආරාම සෙවන එල්ල වැඩයි න්නවා අඳන සිවර පිටිින්. එතකොට අභාගිතු වනාහසේ වැඩි සිටිදි ආනාන්ස්වාමින් වහන්සේ මේ එතෙන්ට වැඩම කරලා භාගිතුන් වහන්සේගේ අත්පා පිරිමදිනවා. පිරිමැදල කියනු ස්වාමිනි, භාගිතුන් හන්ස ස්්චරයයි අත්භූතයි. ාගතුන් වහන්සේගේ ශ්‍රී සරිීරයේ දවස්සර අත්‍රම්පාට බබලනවා. දැන් හැබැ බබලන ගතිය දැන් අඩුවෙලාගහිඉල්ලා. දැන් පෝඩඩ කමි රැලි නැගිලා. රැලි වැටිලා. ඊට පස්සේ තැන් බුදුරජාණන් වහන්සගේ සරීරයේ පෝඩඩ ඉදිරියට නැමිලා එකක අනිස්ර ්‍රක්මේක ැන් දෙතිස්ම පර ක්ෂණ කොමතියන්නේ. ප්‍ර්මේගගේ වගේ රජු සරීයේරයක් තිබැකේනවා. දැන් අවුරුදු අසුවක් වෙද්දී. පෝඩඩ සරේර ඉස්සරහට. ඇ නැමිල කියනවා. ඒට පස්සේ භාගිතුනාන්ං දේශනා කරනවා ආනන්ද මේ ජීරංති්චේ රාජරතා සුච්චිත්තා මොකද. මේ හොඳට සරසපු රාජකය රත පවා ජරා ජීරණ වෙලා යනවා මේ දෙතිස්මහාපර සලකුණින් සභමාන වෙච් මේ සරියරීපවා ජරාව විසින් යටටකල දැම්ම කියනවා ඒ ආන්තිං ආනන්ද මේ ජරාවට නිින්ධාවේවා කියනවා.ෙන් බලන්නන්නේ තුට ේකුන්හස ගේාව බෝධෙන් සාමානි කියලාට මොකද වෙන්නේ යායටට දුක හටගන්නවා. සෝකයේ හටගන්නවා. එඒයා ඒක මුල්රං වැලපෙනවා අයෝ ඉස්සරමේ හොඳට තිබ සරීරයට දැම්මි මොක්කද උනේකි කියලයා දුක්කිනවා හැබයි අවබෝධ කරාට පස්සේ. එය දකින්නමගක්ද. අනිත්්‍ය වෙන සරීරේ අනිත්‍යවීමය දකිනවා. දුකට අයිති සරීරේ ජරාජීරණ වෙලා ලෙඩ වෙලා මේක නැති නාස්ති වෙන ස්වභාවය දකිනවා. යටට පස තමන්ට ඕන දිරමික පවත්ගන්න බැරිබව. අව තමන් දුටු අවබෝධය දැක්ක සතතිය එයා ඒ මොහොති. හිනුව දක් කියනවා එඇතුවට බලන්න බපුදුරජාන දේශනකට ඒ එකක නිසා මහනෙන ම රූපේ තුළ නෑ කියනවා. රූපේ් ඇලිලත් නෑ කියනවා රූපි සතුට වෙන්නෙත් නෑ කියනවා. ඉතිං ඒක නිසා මේ රූප නැසිල වෙනසිලායද්දී ඒක ඇල්ම නිරුද්ධ වෙලා කියන තියන්නේ අත්හෙල්ල ගිහිල කියනවා දැන්තියන්නේ ඒක නිසා තතාගතයන් වහන්ස සැපස ේමයි කියනවා වසාන්න දැ බණ හර පුතුම දෙයක්න තකට සාමාන්‍ය සත්‍ය රූප ප වෙනස්වද්‍ය න්න්නනවා. ධර්මයේ දෙැකපුූ රහතුන් මොකද්ද වෙන්නේ. සෝක කරන්න ඇතුව බැල්ලපෙන් නැතුව නේද සතුට සිතින් ඒ සතති දැක දෙක වාසය කරනවා. දෙක තැනක තියන උපේන මහරහතන් වහන්ේ විහාරි වැඩන්න. වැඩින ගට සසාරපේ කැගට වැටනවා වැැටුණන ඉට පසේ දෂ්ට කරන. දෂ්ට කරට පස්සේ උපසේන මහරහතන් වහන්සේ භික්‍ෂූන් වහන්සට කතා කරල න ආයිශමත්ති දැන්ම සරපයක්ම සරයට දෂ්ට කලා. දැන් මේක මේ බොල්වීමටක් විසිරලයන්න වගේ කලින් මේ බොල් බීමිටක් විසිරෙන වගේ මේ සරීරේ විශරලායන්න කලින් මේ සරීරෙ ගීල පිටිපස්සෙන්න්දදාන්න කියනවා. දෙැම් බලනනනි තමංගි කියල කතාවක් එතන නෑ දකින හේතුන්ගෙන් හැදිච සරීරයා. හේතුන් ඇතිවීමෙන් විනාශවෙලායන ශරීරෙයක් කියල විිතර ඩබ ස්වාමින්න් වහන්සේලා මොකෝොත් කතාවක් කලේ නෑ උඩහන්සල ඒ උස්සගෙන ගේල පිටිපස්සෙන් ඇදක් පනවල ඇඳී. න්සිකිරෙවා ඒති වෙලාව න්න්නහසිස පිරනුවන් පෑවා. දෙැ ලන්නේ ධර්ම දැකපු මොනිවරු සෝක කරන්නේ එතකොට ඒ සත්ත්‍යය උන්වහන්සේල දැකල තියනවා. ටොස්ස බුදුරජාන ව ස දේශනාකන මහහින් ම සබ්ද ගැනත්. ඒවගේම ගඳ සුවද ගැනත් රසේ ගැනත් පහස ගැනත් හිීතට ඇතිබෙන අරමුණු ගැනත් මම යථාර්ථ වසයම අවබෝධ කලා ඒක නිසා මම සබ්ද තුළෙෙන් න්නෙත්නේ සබ්ද වල ටැලිලත්නේ සබ්දිින් සබද ටතුවෙර ෙත්නේ. ඊට පස්සේ ගන්ද සුවන්ද තුළ ඉන්නෙත්නේ ගඳ සුවන්දට ඇලිලත්න ගඳ සුවන්ඳින් සතුට වෙන්නෙත්නේ ඒගේම රසේට රසේ තුළ ඉන්නෙත්නේ රසේට ඇලිලත්නේ රසසිෙන් සතුට වෙෙන්න්නි නෑ ඒවගේ ම පහස තුළ ඉන්න ෙත්නෑ පහස ඇලිලත්නේ පහසින් සතුට වෙන්නෙත්නය කියනවා. දැම්බලන්න උන්න්නහන්සේට සුදුහඳන් කුටියක් තිබ්බේ. නේද සම්පූරන සද හන්ඳගලින් කරපු කුටියයක් ති බති උන්සර ගස්ස වන කයි සුදහඳදුන් කුටියෙ කියල කිසි වෙනසක්. නෑ සුදහතුන් කුටියටාව කියල කිසි ඇලි මක්නෑ උන්නහන් සැරවිලා තැර වෙන හන්සේක් වගේ උන්නහන් චාරිකායි වඩින්ති. ආපසු හැරිලව බල නැතු වුන්නම්සල පිටත්වෙලා එනතුකට බලන්න මේේ ඇලිච්ච ලෝකයි. නොවැලන ොුණනිවරුන්ග ලෝකයි සම්පූර්ණ දෙපැත්තක්. නේද. දෙ පටාචාර දැඟ ඔන්න ධර්මේ අවබෝධ කරන්නන් කියල පැවිති වුණා. ඊට පස්සේ දවසල් පටාචාර විහාරය භාවනාකර කරද එළියටාව. ඇවිල්ලා ඔන්න පටාචාර කකු මේතු කුටියට ගොඩ මේ ආය අන්න්න සක්මං කලා එරස් කුටියට ගොඩ මේ වඩින්න පටාචාර් භික්‍ෂණින් වහන්සේු පාදෝබනය කරගන්න වතුර ටිකක් පා දෙකට දැ කකුල් දෙකට දැම්ම. දැම්මට පස්සේ පෝඩඩ දුරක් ගලාගෙන ගිල්ල එක සිින්ඳ ලගිය කල්පනා කලා මේ වගේ තමයි සමහර සත්තු ඉපදුනාට පස්සේ කෙටිකාලයක් ජීවත්වෙලා මැරල යනෝ දැන් එයාගේ ජීවිතය එයා දැක්කන. ේද දඩුවෝ දෙන්න පොඩිකාලෙම මැරල ගිය. ස ආහි වතුර කෝපයක් කරගෙන යි කකුල්දිකට දාගත්තා. ඒ වතුරටක තවටිකක් දුරට ගලාගෙනගිල සිඳදිලගියයා. කල්ප නකළ උපන්සාත්වයා. ඊට වඩ ටිකක් කල්ලින්ந்தල රුණ காලදි මරලයනවා. ඒ වගේ සමහර ජීවිත. 1ස්ස ආයි වතුර කෝපයක් කරගෙන කකුල්දිකට දාගත්ත. ඒ වෙලාවි තවටික් දුරට ගලාගෙන කියල සිින්ந்தිලගයා කල්පනල උපන්ස සපතුයා, වයිසට ගහිල්ල ජාජීරණ වෙල. මැල්ල යනුයි අම්මතතාත මැරුණනවාගේ. ඊඩ පසොයි විදියට සීහි කරලා. දැන් දරමය හොඳර සහිහ පීටුවගෙන කුටියට වැඩම කලා. වැඩම කල දැන් හොඳවට සීියයුත්තුව මේ භාවනාවට වාඩිවේරන මකද කළ මේ පහන් දැල් තෙල්ලෙකට ඇද්දා. එතකොට තෙලට වැටිලා දැල්ල නිවෙන කොටම ඒ සත්‍ය පරිපූර්ණව දැකල කෙලසුන්ගගේ නිදහසුදාා. එතනින් පස්සේ. ොයි රූපයක් වෙනස්ුනත් සෝක වැලපී මොකව එතනින් පස්සේ හටගන්නි නෑ. දැන් බල නැතකොටසා එකම ජීවිතයක දෙපැත්තක් වෙච් හැටි දැන් කිසා ගෝතම කිිතේ වගේ දැන් දරුව වඩාගි ැවිල්ල බුදුරජාණනාහන්තරිකන ස්වාමිණි මේ දරුව කතා කරන්නේ. මේ දරුවවා අඩාන්න ෙනෑ මේ දරුවවා කිබෝන්් ෙනෑ මේ දරවා ස්වාමිනිි සූපත් කල දෙන්නකො මේ දරර්ුමාතක තරා වෙලා මේ කරන්නේ සූපත් කල දෙඩ කිව්වා. බුදුරජාණ වහන්සේ වදාළ විසාගෝතමි නොමල්ලගේකින් අ මිටක් කරගන්න කිව්වා. තැන් යන යනේ හැම ගෙදරින්ම කියනවා අනේ අපේ ගෙදර තාත්තමැරුණනාා ම මැරුුණා සය මැරුණනා ෝම කියලා හැම ගෙදරරිම්ම මෙයාට එෙනෝ මැරුණනා මැරුණා කියලා. තුඩ මෙයාන් කල්පනා කළ එහනම් මේක සුභාවයක් කිය නම්මීලාමය මැරිලා. ඊට පස්සේ මෙයාස් දරුවව සෝහනට දාල බුදුරජානාහස ළඟටවෙල ධර්මය හලා පැවිදි වෙලා උතු අරහත්වයටට පත්තු නැදැම්බලන ධර්මය දැකුුණනඇති කාලි මකදදනේ. අඩ අඩා පිස්සු හැදදිලනේ සහ විකල් වෙලා ගයක්ගයක් ගාන අන්ඩා අ්ඩාගේපු අය ඊට පස්සෙ පස්සෙ කාලෙක නේද දැං දේශනාමි තියෙන්න කොහමද ඒ අයිගේ සිත කළම්බුවන්න පුළුවන් රූපයක් ශබ්දයක් ගඳ සුවඳ ක්‍රසක් පහසක් කරමුණක් ලෝක නෑ කියනෝ. දැන් අපි හලතින සුභාතිරණක කතාවන අර සල්ලාලය කෙවල වරණනා කළ සුභාතිරණය කියන රාග කියන එක මොකත්ත කියල මට තේරෙන් නෑ කියනවා. පසසිකිනම බදුරජාන්සක ධර්ම දක ්‍රවිකාාවක් ඔය ඔබ කියන සාරයක් මේ සරීරේ මන්දකින්නෑ කියනවා මේ කබ කළු දුවල් කඳුළු වලින් යුක්තව මේ තිය නැහැගෙන මොකක්දහනො එකරන වර්ණනාව ඊට පසම මේ සල්ලාලයා වරණනා කර දී දැන් තමන්ගේ රූපේ වෙනස්වෙනවා කියෙන දේ දැකලඉන්නේ අ ඇගිලි පහම ැහඇතුළට දා ැහැ ගලෝල දුන්නාව ඔයාගේ කියලා කියන්නවා නම් මේ අරගෙන පියන්න කියලා මට මේක නැති වුණනා කියල සෝක කරන්න දෙක්. දැම් බලලා නන එතක බුදුරජාන්සගේ ශ්‍රාවකයෝ විතරයි ලෝකී ඔොතෙන්ට ආ වෙතකට සෝක නැති වැල්ලපීම් නැති අමානිවනට පත්වනේ බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවකයෝ විතරයි. එතක බුදුරජාණන් වන්සේගේ ගිහි ශ්‍රාවකයෝ පවා ධර්මය දැකළ සෝක නොකළ පිරිස්සිටිය. දැම එක තැනක තින බන්ඳදුල මල්ලිකා ස්වාමියත් දරුවෝ තිස් දෙදෙනත් එකක්ම යුද්ධකති මරුණණයට පත්වෙලා. ඳදුල මල්ලික් කියෙනන ස්වාමිණීමකරුුණේදී සෝක කරඩ දෙයක් මටනෑ මකද මගේ ජීවිතත් වෙනස් වෙලායනවා ඉතින් බාහිරලෝකයේ වෙනස්වීම කොහොමන වලක්වන්න දෙක මටෝුණන විදියට පවත්තන්න විදිිය නැති මෙකරුණේ සෝක කරඩ දෙයක් නෑකිලම බුදුරජාන් වහන්සගේ ධර්මය අවබෝධ කරගෙන ඉන්න කියලා. ඒනම් බලන්න මේ එහනං අපට තේරු ගන්න දෙයක් තිේනො මේක සාමාන්‍යිස් කෙන සබභ මකාද. යා රූප ශබ්ද ගන්දරස පහසාරමුණු තුල්ලඉන්නවා. ඒක තම යාගේගේ. එය ඒකතුලි පදිංචි වෙලාඉන්නේ. ඒක ඇතුළි තම වාසේ කරන්නේ. ඊට පස්සේ. එය ඒක තුළම් පදිංචි වෙලා ඉඳගෙන ඒකටම ඇලෙනවා. ඒකෙම්ම සතුට වෙනවා. ඇසි මුනිවරු කොහොමද ඒ රූපය අවබෝධ කරලා රූපය තුළ ඉන්ඩිනේ රූපෙන් නිදහස් වෙනවා. ඒ රූපය කෙරෙහින යම් ඇල්මක් ඇදේක දුරු කරනවා රූපෝලෙන් සතුට වෙන්නේ යන්නේ නෑ. බුදුරාන්හන්සේ ට පස රහන් වහන්සේ ලොයිතත්ට පත්වනකොට ඒ අවබෝධියට පත්වනකොට උන්හස හිතල යම්තා කෙලෙස් තිබ දුක්කම දුර්වෙලායනුයි කෙලි සුපද්ද වන්න විදික්නෑ. බුදුරජාණහන්ේ දේශනා කරනු මහනී තතාගතයන් වහන්සගේ හිත හරියට මේ තල්ගාහක කර්ටය කටල දැම්වාගේ කියනවා. රාගයායි උපද්ධවන්න බැෑ කියනු. දැවබට මතකෙති මාරදීතුකෙන සූත්‍රයේද මාර දූර් බදුරජන්හන්සේ බලන්නවා. ආි මකටද කෙලෙස්වලින් औස්සල දාානං කියලා. දැ මේයි එකේක නානා විකාරකර අදී. බොදුරජාණ වන්සනි කෙස් සිින් වැඩඉන්නවා. යියටස මේ කොළ නට නාටල පැරදිලා පලාගිය. ස මාරය ලඟට ගෙහිල කියනවා ඒ ශ්‍රමණ ගෞතමයන් තුළ රාග දවේශ මෝදිි කෙළිස් මොකවත්නෑ ආයු පද්ධ වන්න බෑකිව්වා. ට ස මාරය කියනවා අනී මෝඩ කෙල්ලනේ මංහිතුවා උඹලෝයි අද්දී. ඹලොය හදන්නේ මහාගල් පරවතයක් නෙළුම් දණ්ඩකින් බැඳල ඇදගෙනඉන්න අයෝ හදන්නේ කියළ මංහිතුව කියන. දැම් බල අපි සානයන පපො තුලින් කඩනවා නෙ නිෙළුම් දඩු ඉති ඒගේ නිලුම් ද්ඩින් මහාගල් පරවතයක් අධිනවාතියා ඒක සිතුවිල්ල විතරක් බවට පත්තනවා ඒට පස්සල් කියනවා මාරයා උම්ඹබලොය හදාන්නේ මහාගල් පරවතයක් කොළුවිතියාගෙන පීනන්න අයි කියළලා මංහිතුව කියන ොනුඹබල නංෝක. කරන්න බෑකිලමත් දැන ගත්ත කියයනවා. එතුට බලන්නට රාගගේ උපද්ද වන්න විදිය. ලෝකන. ඇමක දේර හිත තුළ රාග පොඩ්ඩක් නෑ. තරහා පොඩ්ඩක්කත් නෑ මුලාව පොඩ්ඩක්ත් නෑ. බුදුරජාණන් වන්සේ කීර රුක්කෝපම න සූත්‍රි දේශනා කන මහණ කිරි ගහත් යෙනවා.ම කිරි ගයේ මේ දල්ල කැඩුවත් කිරියෙනවා. ඒ වගේම අත්තක් කැඩුවත් කිරියනවා පොඩි කැපුුම් පාරදදැම්ම කිරි ගලනවා. ඉතින් මහනිෙන ඒකේ හේතුව තමයි ඒ ගහ හොඳින් තිබීම එතකොටේ පුංචි කැපපුමත් දැම්මත් කිරෙනවා නං ලොක කැපපුමත් දැම්මොත්කිර ඒම ගැන කවර කතාද කියලා මහනි ඒ වගේ කියනවා මේ කෙලෙස් තියන ජීවිතයක් තුළ යම් පුංචිරූපික එයාට සරාගී බව ඇතිවෙනවා කිය න පුංිරූපකින් තරහයනවා කියන පුංචි රූපිකින්ය මුලා වෙනවා කියනවා ඉතින් ලොකුරූපයක්ත් දැක්කු කවර කතාද කියලානො. ඉර්වාස දේශනා කරනවා පුංචි සබ්ද කැහුණුත් හිත කෙස් ලින් එත්තනවා කියනවා ලොකුරු සබද්‍යා ැහුණුත් ප්‍රියමනාප සබ්දයක් කැහුණුත් කවර කතාද කියලා දේශනාක් නොවිදියට ප්‍රියමනප ගන්ධයක් ඒ වගින් ප්‍රියමනා ප රසයක් ප්‍රියමනා පහසක් ප්‍රියමනා පරමුණක් ලැබුණොත් පුංචි අරමනක් ැබුණුතයා ඒකින් කෙ සුපදව ගන්නවා කියනවා ලොකු අරමනක් ැබුණු කවර කතාද කියලා නො. ඉට පසේ දේශනා කන මහනයෝයි කෙරෙක් තියෙන ගහ මේ බුද්ධිමත් කෙනෙක්කිනො ය කපනවා කියනවා. කපලාමි පුංචි පුංචි මුල්ගේ හැම්මත් තැනම පොළව හාරලා ඒ මුල් පිටිම ගලෝල උදුරනවා කියනවා. යොක්කම් මුල් අයිං කරනවා කියන යිට පස්සේ දැඩි අව්වේදාල වේලනවා කියනවා. වේලලා ඒ කෑලි කරලා ඉට පස මේක ගින්නෙන් දවලදානවා කියනවා දවලා ගඟක හරි ැඩප පහර කරඒක ඒ අලුටික විශවරෝලදානවා කියනවා. එරපස ගහ කියන පැනවීම නැෑ කියනවා. ආන්නේ වගේ කියනවා මහනිනිි මේ රූප ශබද්ද ගන්ධද රස පහස අරම්මුණ කරීතියෙන තන්නාව. අර කිරි ගහය කිරි වේලුණි අර දැඩි අවුට දාලා වේල දැම්මවාගේ. මේ ආර්යෂ්ඨායක මාර්ගය අනුගමනි කරලා මේ හිතීතින රාගය වේලවලධන්න කියනවා. දවේශය වේලවලධන්න කියනවා. මෝහේ වේලවලදාන්න කියනවා. කෙලිස් වේලවල දාන්න කියවා. එතකොට නැවත කෙලිස් උපතින්නේ කියනවා. දැම් බලන්නහිනම් මේ ආසාව තරහව, ක්‍රෝධය වෛරය එකටක කිරීම ආදමි අකුසල්වලින් ඒනම් අපිට සිද්ධ වෙන්නමකක්ද. දුකසේ වාස මෙහිනම්ගේ දුකසේ වාසය කිරීමක් ලෝක නැත්තේ. ඒ දර්ම ටිකටික හරි තේරුම් ගන්නක එයාට කරදරයක්ක ද්‍යසී කරන හනම්ම අනිත්්‍ය ලෝකයේ තියන දේවල්. එතකට මේ වෙනස් ප වී අද්ද මේක අවබෝධ කරපු නැතිකෙනට සෝකය හටගඩහිෙන මාතුල සෝකය හට ගන්නේ මං මේ දේවල් අවබෝධ කරේ නැති නිසා බුදුරජාණන් වහන්සේ වදාලේ අවබෝධ කළේ නෑ අවබෝධ කලේ නෑක නදහසනුයි දුස්ප්‍රාඥාකින දෙපාවිච්චක ලෙෙන මමතාම ප්‍රඥාව මගේ ඉපදිලාන එෙන ම ටිකටික හරි බුදුරජාන්හසේ වදාළ විදියට මේ සත්‍යය විමසන්න ටෝන එතකොට විමසන කෙනාට තමයි ඒ ප්‍රඥාව ප දින්නේ තින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහනිෙන මේ රූප ශබ්ද ගන්ධ රස පහස කිය අරමුණු කියන මේ හැමදේතුළම යහපත් ලස්සන ප්‍රියමනාප කියන හැම දේවල්ම මේ ලෝකේ තියෙනවා ඒ වගේම මේ දෙවියන් සහිත ලෝක සත්‍යය විසින් ඔය රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු කියන දේවල් තමයි සැප විදියට සම්මත කරගෙනදන්න. නඹබලන්න මේ ෝක දැන් අපි මේ විාගි පැත්ත කතා කරන්නේන සාමාණ්ලො කතා කරන්න හොමද. දැන් සංගීත සන්දර්ශන තියනවා චිත්‍ර පටි තියනවා ටෙලිින් ද්‍රාමස් තියනවා නේද. මේ ඔක්කුමගින් කියන්නමකක්ද. ඒ හැමදයකින්ම කියන්නේ. මේවෑන් තමයි සතුට තියෙන්න්නේ කියල. කොට දෙවිමිනිස් සූම ඔයදී කියනවා සැපවිදිහට සම්මත කරගෙන නේනං ඒකඒ සත්තුයාගේ වරද. නොවෙයි ඒක මේ ලෝකෙ පැවැත්මට හැතිච්ි දේ නේද. තකොට ඒකින් නිදහස්වයෙන් පිණි තමයි බුදුරජාණන් වහසේ ධර්මය අනුගමනි කරන්න එතකොට සත්වයාට මේක නිදහස් වීමකුත් නැත්තේ මේ අවබෝධ වෙලා නැත්ත නිසා. දැ හිතන්න අපි මීටක් බොහෝ කාලකට කලින් ධර්මය හන කලින් අවුදු කිය පෙකට කලින් ධර්මයහන් කලින් අපි මේවා දන්නේ නෑ එතකොට සාමාන්‍ය විදියට චිත්‍ර පටියක් බලලා නාටියක් බලලා නෑද සංගීත සදරසනය බලේ සතුට වෙන ලෝක අවත් කෙනෙක් තමයි ඒ කෙනා. එතකොට එයා ධර්මයහුුණට පස තමයි යා තරුන්ග ෙහින මේක සකස් වෙලා තීටමි සසර ඉපද ඉපදිී මැරිමැරී යන්නයි. එතකොට ආන්නේ කනයක දැනගත්තට පස්සේ. එයා ලෝක සැපයි කියලා සම්මත කාමයට වැටේ නැතුව. යාමකක්තිසේ කරන්නේ. එයා මේ ලෝකේ මුනිවරු දේශනාගරපු ධර්මය හිතන්න පටන්ගන්න නාන්‍යතරින් තමයි යාගම මේ සසරරි පැවැත්ම වෙනස් කරගන්නේ ටස්සේ බුදුරජාණන්ස දේශනා කරනවා. යම්තැනකොේ දේවල් නිරුද්ධ වෙන වනං ඔවුන් සම්මත කර නින්නේ එක දුකක් කැටියටයි. එතකොට අම්තැනකෝක නිරුද් වෙනනන්ග තැට කියනම කක්ද. අමාමහා නිවණ කෙලිතකොට සත්ත්වයා අමාමා නිවන කියන්නේ. ඕක දුකක්. අනි අපිටනං ඕක එපා කියල කියන එතකොට ඒක සැපයි කියලකි වෙකව්ද. බුදුරජාණන් වහන්සේලනි කෙලිස්. රහතන් වහන්සේලා. ලොසේ බුදුරජාණන්ස දේශනා කරනවා. සුකන්තිදිට්ටි මරියේෙහි සක්කායස් සූපරෝධනං. මහනිනිමී පංචුපාදානස්කන්දේ නැතිවීම මයි ආර්යන් වහන්සල සැපවිදියට දේශනා කරදි. එහනම් මේ රූප අපි විඳින දේවල් අඳුනගන්න දේවල් අපේ සිතන රටාව අපි දැනගන්න දේවල් වඩින් යුත්තම මේ පංචුපාදානස්කන්දේ නැතිවීම ආරය. යහන්සලවෙච්ච ුදුරජාන්හන්සේ රහතන් වහන්සල මඟ පලන් උත්තමෝ සැප හැටියට කියවා දැක්කේ පච්චනීක මිදං හෝති සබ්බ ලෝකන පස්සති හැබැයි සරු ලෝක සත්‍යයෝ දකින්න නම් ඔයිට විරුද්ධදසක් කියනවා අයිති මුුණනිව රහොම කිව්වට මේ පංචපානකද නැතිකරෙන කොහොද මේ රපී නැතිවුණොත් ම නැතිව වෙනවානන්නේ මේ විින්දී ම් ික නැතිවුණොත් ම නැති වෙනවාන මේ හතුනගන්න සිතුවෙල හිතනක මේ දැනගන්න ලෝක මේක නැතිව වනොත් මම නැතිව වෙනවානී. දෙැ ඊට පස අහිතනො මේ ඇහැනැත්තංක්. කණ නැත්තං, නාසේ නැත්තං, දිවනැත්තං. කාය නැත්තං මනස නැත්තං ම නැතිව වෙන වනය කියල යාමකක්ද වෙන්න අට. එය අහිතනවා හෙනම් දැම්ම නිදහසන්නන හොඳ නෑයි කියලා යා සාමාන්‍ය ලෝකයේ පැත්තටම එයා වැටිෙනෝ. ඊළංඟට දේශනා කරනවා යං පරේ සුකතෝවාහු තදරයා හු දුක්කතුූ. පස්ස මේ සාමාන්‍ය ලෝකයා සැපයි කියල යමක් සම්මත කලාද මොනිවරු ආන්නේ දුකයි කියල වදාලා. ඒ වගේ යම්පරේ දුකතෝවා හෝ තදරයා හෝ සුක්කතෝ විදුූ. මේ ලෝක අවබෝධ කරපු ආරයන් වහන්සේලා දුකක් කැටියට යමක් දේශනා කලාද ඒක සාමාන්‍ය ලෝක මිනිස්සුක කියන්නේ ස සැපක් කියලා. ඒගන කාම මනිවරු කියනෙක හොමද දුකයි කියලා ඒකින් තමයි මේ දුකට අපි වැටිල තියන්නේ. ඒතුකොට සාමාන සත්තෙන නෑනෑ. ඒක තමයි සැප කියලා. ඊට පස්සි බුදුරජාණන්වාස දේශනා කරනවා පස්ස දම්මං දුරජාණන් මේ දකිින් නමාරු ධර්මය ඔබ දකින්න. අවිද්‍යාව තුළයි නොදවිය ඒ ගැන මුලාවෙලා ඉන්නේ. ඒහනං ඒ අයි මුලාවෙලා ඉද්දී මේ චික දෙනෙකුට විතර මේ ධර්මය හලා මේ පුරු්දු කරලා, මේක නුවලිින් බිමසෙලා ඉතාම සුළු පිරිසක් මේකින්. ලාග නිදස්වලා නවාදැන් භාගතතු වනස් වදාලි කොද නනිසලට පස්්ටිකරගෙන දේශනා කළා මහනි මෙන්න මෙච්චරයි මිසසර දුකින් නිදහස්වෙන්නේ සුගති උපතක්කරා යන්නේ මහපොලෝගේ පිරිසක් නැවත නැවතත් සතර අපායටම වැටෙනවා ඒ පිරිස සම්මධයම සසර ඉපප දෙමින් මැරමික් දුක කරාම යනවාගෙන දේශනා කළ. එනම් කොහොමාරි උත්සාහ කරන්නඩෝනි තෙරුවන්සරණග යාට පස්සේ බුදුරජාණන් වහන්සේ ශ්‍රීහස්ේ නියසසිල මත තිබුණ පස්්ටික වගේ ඉතාම සුළු පිරිසට එ තමයි සේක අපි කල්පනනා කරන්න ඕන්න තුළඩ බුදුරජාණහන්ස බදාලි මේ උන්න සෞදුහතලිස් පා පුරා ධර්මය දේශනාකළ වඋන්ස ලාපපුරොතිනයමොකක්ද. ආන්නේ පිරිසට අවබෝධීයට යමං දෙන්නයි. තුොළ බුදුරජාණහන් සේක උපරිමයෙන් කලා. තුොඩ බුදුරජාස නොයික් වතාවි සූත්‍ර ධර්මයන්ගේ ඒක. ස්මතු කළලා උන්න්නස දේශනා කන මහින්න්‍ය මම නොයිත් වචනවලින් නොයෙක තර්ථවලින් දුකාර සත්‍යය තමයි විස්තර කළේ දුක්ක සමුධාරි සත්‍යය තමයි විස්තර කළේ දුක්ක නිරෝධාරය සමයි විස්තර කළේ දුක්ක නිරෝධ ගාමිණ පටිපදාාර සත්‍යය තමයි මං විස්තර කලේ කියළ උනාස දේශනා කරනවා. ඒනං උන්නස එච්චර විස්තර කරන්නයි අපිට අවබෝධ කරන්න තියන්නේ ඒකමයි එකොට අපි මේජීවිතේ මේක ටිකටික විීම සුවත සමහාරවෙයට මරණමාංචකේ තමයි අපට සෝතතාපන්න වෙන් අවස්ථාව තිෙන්නේ සමහයට සකදාගාම් වෙන් අවස්ථාව චේ අපිදන්න නෑයක හැබැයි අපි මේක විිමස්සව ම සසගියෝත් බුදුරජාන්ස දේශනා ප්‍රඥාවට ආසන්නම කාරණය කියවා යෝනිසෝ මනසිකාරය. දැ මිනදුරජ්ජරෝ අහනුව ස්වාමිනි යෝනිසෝ මනසිකාරය කෙරෙන්නේ මොකද ප්‍රඥාවෙන් කෙරෙන්නේ මොකද්ද කිය ැහවා. එතකොට කියනු මහරජානනී යෝනිසෝ මනසිකාරයෙන් කරන්නේ මේ තහම් කරුණු එකට ගොුණු කිරීම ප්‍රඥාවෙන් කරන්න කෙලෙස් කපල දැමීම කියනවා. එතකොට එයා විමසනවා මේ ජරාවට පත්වෙනවා ලෙට වෙනවා මරුණ ට පත්වෙනවා ඇතකොට කද වෙන්නේ සත්‍යයා ගොුණු කරගන්නවා. ඊට පස්සේ සත්‍යයා ටිකටික වටා ගන්න ොටයා කල්පනාකුණන ජරමරණ දුගක්නං තියෙන්නේ ලෝබය ඇතිකර ගණ්ඩ දෙයක් නෑ. අන්න කෙලෙස් එයාගෙන් ගැලවි ගලවියනවා. දවේශය ඇතිකර ගඩ දෙයක් නෑ. මුලාවෙන්ඩ දෙයක් මේක නෑ ඉරිසියා කරන්න. රෝධ කරන්න වෛරකරන්න ගුණමකන්න දැඩිගතියට ඇත් එන් මේකට දෙයක් නෑ කියල කෙෙ වලට යාමකද කරන්නේ. කෙලෙස්වලින් යන ජීවිතය අත්හැරල කෙලෙස් නැති පැත්තටයා එන්ඩ පටන්ගන්නවා. එතකුට ඒක වෙන්නන්නේෙ හොමද. අරටිකටික ධර්මේ විමසීමමත් එක්කඉති බුදුරජාණන් වහන්සේ තමයි මේ ක අපට පෙන්නල දුන්නේ තැම මෙමනිලු දුරජුරු වහන ස්වාමි ඒක උදාාරණකින් කියන්න කියනවා. ෝටි කියන මහරජාණනය ඔබ දැකළ ඇති යව කපනෝ එසකොට එකාතකින් යවටික මිටියකට ගන්නවා අතින් ඊට පස්සේ මිටියට අරගෙන අනිත්තාතය තින දෑකඇත්තිං එ කපල ධනයක් ඒ වගේ කියනවා එකාතකින් අර යව ගස්ටි ගොනුකර ගන්නවා වගේ කියන යෝනිසෝ මනසි කාරින් කරන්න දහම් කරුණු එකට ගොුණු කර ගන්නවා කියනවා. ඒ වගේම දෑකඇත්තං ඒ මිටිය කැපපුුවෝ ගේ කියන ප්‍රඥාවෙන් කෙස්. කපලදාාන කහිනම් අපිට අවබෝධට අන්ඩුවන කරනුට එකට එකතු වෙන්නේ අපි හිතන රටාව තික්කයි දැ බදුරජාණහන්සේ හැම කරුණම කරන්නේ ඒකට අපිට අවශ්‍ය කරුණුටික උන්න්නහන්සගේ අවබෝධී තුළින් උන්හන්සේ දේශන කරනදැ අපි ධර්ම හ අපි හිත පහදුවගෙන බුදුජානාන්සසි කෙ ස් ප්‍රහණි කරල ති ද මේ දේශව එකකක් තිබනන්නේ මන මේ අවබෝධී තුළයි ඉන්නේ කිය බුදුරජාණ සාමාන්‍ය සත්‍යයක්ක ස්භාවය දේශනා කරනවා මුනිවරුන්ගේ ස්භාවයක් දේශන කරනවා. ස්්‍රාවාකියයට අහන ලැබෙනවා සාමාන්‍ය කල්පනා වින්න කෙනා තුකසේ ඉන්නවා. මුනිවරු මේකින්න්නේ දහස් වෙලා සැපසේ ඉන්නවා. ශ්‍රාවක්‍යමකට දහසා. සැපසේ ඉන්න යාසා. එතකොට ටික්ටි කාහරි බුදුරජානවා ගැ හිත පහද ගන්නකොට බුදුරජාණන් වහන්සේ විසින් යම් නිමනක් ඉස්පර්ශ කළලාද. රහතන් වහන්සල විසින් යම් නිවන ස්පර්ශකරාධනය මටත් මේකටයන්ට ඇත්තං. අන්න උදා රදහස. තිවෙන ඔයාගේහිතේ අහිංස කදහසක්කෙනවා අනි මටන් චතුරාරි සතය අවබෝධ කරන්න තිබ්බනං මේ ජරාමරණ දුගක් තියෙනවා කියලා මේක තේරුම් ගන්න තිබනං කියලා. එයට අහිංස කදහසක්කෙනවා ආනේ අදහසින් තමයි. එයට කුසල චන්දය එන්නේ ආන්‍ය අයි කුසල චන්දයෙන් ටික ික ිකටික ධරමේ හැසිරෙනෝ. රස්සසි බුදුරජාන්ස දේශනා කරනවා සතංච විවතං විවටන් හෝති ආලෝකෝ පස්සතාමිව. හ අතාාර්ථය දකින සත්පුරුෂයන්ටනං ආලෝකයක් විවරුුණා වගේ. සංතිකේච විජානන්ති, මගා දම්මස්සා කකෝ විදා. හැබැයි ධර්මේ තේරුම් ගන්න දක්ෂ නැති. සත්තුව වගේ නුද වීට නම් චතුරාරය සත් ධර්මී ළංඟ තිබ්බන් අවබෝධ කරගන්නනැ කියනවා එහනම් මේ ධර්මී කාර්දදඉන්නේ සත්පුරුෂයන්ට. එතට සත්පුර ගුණ අඩු අයට ධර්මේ අත්හෙරලයනවා. තින් බුදුරජාණන් වහන්සේ වදාලි. ගනාතීතාහි සෝචන්තති නිරයම්මි සමපිතාම උතුම්ම අවස්ථාව මගහැර නුදවේ නිර ඉපදිලා දුක්විදිනවාකල වඋනාහස දේශනා කළා. එහනම් සත්පුරුෂය ඒෂන සම්පත්ය ලැබිෙන වෙලාවේ එයාලමකොද කරන්නේ. ඒ ධර්මයට කැමතිවෙලා ඒ ධර්ම තමන්ග නිවන් මාර්ගය සකසා ගන්නවා. ඉට පස්සේ බුදුරජාණාස දේශනා කරනවා. බවරාග පරේතෙහි බව සෝතානු සාරෙහි මාර දෙයානු පන්තෙහි, නායං දම්ම සු සම්බුදු. මේ රාගෙන් පෙළි පෙලෙඉන්න බව සැඩ පහරට අනු ඇදී යන මාරයාගේෙ තොන්ඩුව තුළ ඉන්න. උදවේ විසින්නං මේ දර්මය අවබෝධ කරනග ලේසි දෙයක් නෙමේ කියනවා. එතකොට බල එහිනම් මාරයට වැටිනමුකින්ද. අපි අර මුලින් කිීපපු කරුණු වලින් රූපේ ගෙනනම හිත හිතා. සබ්ද ගැනම හිතහිතා, ගන්ඳ සුවඳ ගැනම හිත හිතා. රස ගැනම හිත තා පහස ගැනම හිත හිතා අරමුණු ගැනම හිත හිතා ඉන්න කෙනාට එයාගින් ගැලවීමක් නෑ මොක දෙයා ඒ ප්‍රියමනාපදේවල් හදල තියෙන්නේ මේ සත්වයාව අරගෙන යන්නයි. එතකොට ඒ කවරු හරි කෙනෙක්කයාග නිදහස්සුවටය කැමතිවෙන්නේ එහෙම නම් ඒ වස්සිහිනෝකර බුදුරජාන් වහන්සේ වදාල ධර්මයසිහිකරන කෙනා තමා ඒ ධර්මය කරා ටිකටික හරි යන්නේ බුදුරජාන්සේ දේශනා කරන බහනෙන කෙනෙක්ඉන්නවා මේ එක දේශනා කරන කුමද මේ බිලාල සූත්‍රී බලලෙක් ඉන්නවා දැම්බි බලලමුගොද කරන්නේ ගුලක් ගාවට වෙලා ඉන්නවා කුරමාන අල්ල ගිටින්නවා මෙයා කල්පනා කරනු ආපුාවෙකුම පැටියෙක් ආපු ගමන් ගිලිනවා කියලා දැම් මේ පූසා ඔබ හොම ූනැන්තුුවෙන් ඉන්නකොට ඔන්න මේ පැටියෙක් නවා. ඇවිල්ල ආපු ගම මේයා මුගොද කරන්නේ හපන් නැතුවම ගිලින ලට පස්ස ම පැටියම කොද කරන්න එලිය ඉන්නකොට කරන්න දේ ඩා තුි කරන ටගන්නමකක්ද ඩවැල්ටික අපපාගෙන හාගෙන යනවා තැන් ඒ සතා බයනෝ දැ මැරයි කියලා ඒ ඒ මරණවේද නවම් හපාගෙන අපාගෙනන යනවා කියනවා. ඉරවසේ බලලා මාරාන්තිික දුකකට වැටුන කියනවා එක්කෝ ඒ කෙම ඒ බලල මෙැරලයනවා කියනවා. බුදුරජාණස දේශනා කනට මහහිනිි බංගඔය උපමාගතාවක් කිෙව්වේ පහයන සහර සත්තුව ඉන්නවා කියනු එං රූපයක් දකිදදි සිහිනුවනක් නැතුවේ රූප ගන්නයනවා කියනවා. එයාඒ රූප අනිත්‍යයි මෙයෝ වෙනස් වෙනවා මෙ ම නවී මගේ නුයි මගේ ආත්මි නොවී කියලවවි දර්ශනා කරන්න නැතුව නොනින් සලකන් නැතුව රූප ඇතුළට දාගන්නවා කියනවා. එතකොට අර හපන් නැතුව ිල්ල මී පෙටියා බඩවල් ලැපුවා වගේ මේයාගේ ඇතුළටගගේ පු රූපය පස්ස වෙලාගද මේයාට සිහිවෙවී සිහිවෙවී රාගෙන් හිත කළම්බනවා කියනවා දුවේෂයෙන් හිත කළම්පනවා කියන මෝහෙෙන් හිත. කළම්බනෝ කියනෝ දැ බලනතකට එහින් අප ඇහෙ රූප බලද්‍යපිමද රන්ඩෝනි බුදුරජාන් වස දේශනා කළ සිහිනුවන පිහිටවල පලන්න කියනවා. ඉදිරයට යද්දී පස්සට එද්දී සිහිනුවනින් ඉන්න කියනෝ. දැම් බුදුරජාණන් වස දේශනා කරන නන්ද ස්වාමීන් වහන්සේ කොහොමදර ඇහෙන් රූප බලන්නේ මම යම්දිසාවක් බලද්දී මම යම් රූපයක් දකිද්දිී ඒ රූපේ විසින්හ මගේ හිතන කරන්න එපා ලාම කකුසල් වලින් මගේ ජීවිත කෙළුටු කරන්් එපා කිය මනාකුට සිහි පිටුවාගෙන මයි කියනවා රූප පලන්නේ. එතුකට මොකද වෙන්නේ. ඇයිං රූපයක් දැක්කොත් කෙලෙස් සටගන්න රූප. එය ඇතුළට දාගන්නේ. තමන්ට භාවනා කරන්නසි අවස්ථාව නැති වෙන සිහෙනුවන දුරුවල කරන රප ශබ්ද ගන්දරස පහසයා ඇතුළට දදාගන්න කියන ද ඇතුල කෙළුට වන්න ඇත්තම් මොද තිේ නැතුලි. තමන් ඉගෙන ගත්ත, ධර්මේ තියෙනවා දැ කිලුටු වෙන්න ද ීතක් තියන කෙනාට ආනේ දරමේ පුළ පුළුවන් විදියට සීහ පිහිටන හැම මොහතකමයායටට ඒ එකන ගාත දර්ම සීහ කරන්න පුළුවන් එතකොට ධර්මේ නැත්තං. ඉන්ද්‍ර අසංවරයෙන් යුක්තව සිහෙනුවන නැත්තුව වාසේ කළොත්මකද වෙන්නේ. අර අතීතය දැක පුරූප විසිණුත් එයාගේ ලෝක ගිලකන්නවා වර්තමාන දකින රූප සබ්දගන්දරස පාසින් අරම නොලිනු එයාගේ ජීවිතය ගිල ගන්නවා ඒයාමාරවාසගේටම න අයායට බුදුජාණන් වහසගේ ශ්‍රාවකත්්‍යයේතුර දියුණුුවෙන්ඩ ලැබෙනන ඉතින් ඒක නිසා අපට මේ ඉතාම කලාතුරකින් ලැබිච් අවස්ථාවක් තියෙන තුළ බුදුරජාණන් වහන්සේ එ උන්වහන්සගේ අවබෝධය උහන්සේ මහාකරුණාවකින් දෙව මිනිස්සුන්ට බෙදල දුන්නා බෙදල දුන්නේ දෙව් මිනිස්සු මේ මහාදුක වැටලයින්නවා ඉති ආරන්නේෙ දුකෙන් දෙව් මිනිසුන් නිදහස් කරන්න ති කෝටි ගනන් මිනිස්සු කෝටි ගනන් දෙවරු න්හන්සගේ සාරණ ලබාගෙන ඒ සරණය පිහිටල අමාමහනිවනට පත් වනා. ඒ වගේ මේ යමාමහනිවන් දකින මග පුරුදු කරමින්ඉින්න්නවා. එතකොට අපටත් ඒ බුදුරජාණන් වහසගේ අවබෝධය ගැනම හිත පහදවගන්න ලැබුණු ඒක තමයි මේ මනුස ජීවිත අපි ලබපු ලොකුමදේ දැන්වයි පහුගේ දවස්සල අපේ ස්වාමින් වහන්සේලා දෙනම පිළිකාරෝහලට වැඩම කළ අවුරුදු විසි ගානක පුතෙක් මේ පිළිකාරෝහලේ ලේ ලියවකේමියාවරෝගේ හැදිලා එයඉන්නේ. දැ එයා ධර්මය කියවනවා දැන් එයාගේ ්ලට් කවන්් අඩු වෙලා අඩ වෙලා දැන් ඩොක්ටස් ල කියනවා තිින් ස්වාමිනිි කොයිවෙලේද කියලා කියන්ඩ බෑ දෙැම් මෙයා බයිනැතු න්නවා. කියන ස්වාමණි මමදෙන් ධර්ම සිහි කරනවා ම මේ ධර්මය කියවනවා දැම්මට බයිවින්්ඩ නෑමම් පිින් කලාම බුදුරජාණාන් සසිහිකර කර ධර්මය සිහිකර ආර සංගයා සිහික කර දෙම්න්සසිල් කිනවා සිල් පාද සිහිකර මමද. සතුටින් ඉන්නවා. දැම්බලන නන්ගේ යා යාගේ ජීවිත සැපවත් කරනු දෙය උපදව ගත්ති බදුරජාණන් වහන්සේගේ ධර්මය පීටලා. එනං අපිසිියලු දෙනාට නේද ලැබිච් අවස්ථාවතුළ ධර්මය හැසරුණොත්තේ ධර්මය සින් අපිට අපේ ජීවිතය රැකලතිෙනවා. එතකොට අන්න අපිට සතුට ඇතිකර ගන්ඩ අවස්ථාව ලැබෙනෝ ඉතින් අපිට ඉතාම කලාතුරකින් මේ ලැබිච්චවස්ථාව තුළ අපටත් ගුණ ධර්ම දියුණු කරගෙන මේ අනිත්‍යාදී ධර්මයන් සහිකර කර ප්‍රඥා ඇස උපදවාගෙන චතුරාරි සත್ති ධර්මය අවබෝධ කරගන්නම. මේ උත්තුම් ශ්‍රී සද්ධරමය අප සේලු දෙනාටම හේතුවාසන වේවාසාදු සාතුු